පිරිසිදුකම මෙදසාක්කය ජීවිතයට කොයි තරම් වැදගත්ත මිනිසකුගේ පෞරුෂත්වයමයින ඒකකයක් බවටත් මේ පිරිසිදුකම පත්වෙලා තියෙනවා. ඒත් මේ කියන පුද්ගලයට නම් ඔය කිසිම දෙයක් අදාළ නැහැ. මොකද ඔහු තමයි ලෝකයේ අපිරිසිදුම පුද්ගලයාට හිමිස්ථානය දිනාගෙන සිටින්නේ. ඔහු ඉරාණ ජාතිකයෙක් නමින් ඇමූ හාජි. හාජි තාමත් තනිකඩයි. එයා ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. එයාට නෑදෑ යාළුව කවුරුත්ම නැහැ. කොහොම වුණත් හාජිගේ ආදරය දිනාගන්න කෙනාට නම් එයාගේ අමුතුම ආකාරයේ ජීවිතයටත් හැඩගහෙන්න නම් වෙනවා. හාජි අවුරුදු 60කට වැඩි කාලයක් තිස්සේ කිසිදු පිරිසිදුවීමක් කරගෙන නම් නැහැ. හාජිට දැන් වයස අවුරුදු 80කට ටිකක් වැඩි. එයා කියන විදිහට අවුරුදු 20දී එයා පිරිසිදුනාට පස්සේ තාමත් කිසිදු පිරිසිදු කිරීමක් එයා කරගෙන නැහැ. හාජිට අනුව එයා පිරිසිදු වුණොත් එයාව ලෙඩ වෙනවා කියලා එයා කියනවා. ඒ වගේම වතුර ඔළුවට දාගන්නකොට දැඩි හිස්රදයක් ඇති වෙනවා කියලත් එයා කියනවා. සමහර අය කියන විදිහට නම් අමෝ හාජි කියන්නේ ලෝකේ ඉන්න වාසනාවන්තම පුද්ගලයාලු. මොකද කාගෙන්වත් එයාට කරදරයක් නැහැ. ගොඩක් නිදහසේ ජීවත් වෙන නිසා. හාජිට නිවසක් නැහැ. එයා ඉන්නේ නිකන් හිස් භූමියක. නිදාගන්න යොදාගන්න බිම හාරගත්තු වලක්. හාජි දුම්බීමට ලොකු ප්‍රියතාවයක් දක්වනවා. ඒ නිසා එයා දුම්බීමට වෙනම දුම් පයිප්පයකුත් යොදා ගන්නවා. හැබැයි සාමාන්‍ය දුම් මැටි වලටත් වගේ එයා දුම් කොළ නම් පාවිච්චි කරන්නේ නැහැ. එයා ඒකට යොදාගන්නේ සත්තුන්ගේ මලද්‍රව්‍ය වේලලා අරගෙන ඒ කොටස් තමයි. දුම් විදියට එයා පානය කරන්නේ. ඒ වගේම හාජිට හොඳ දුම් මැටි හම්බුනහම එයා එක සැරේම දුම් වැටි පහක් හයක් දැල්වගෙන පානය කරනවා. සීතල කාලයට එයා ළඟ තියෙන අපිරිසිදු රෙදි කැබලි වලින් ඇඟ වහගෙන කම්කරුවන් පළදෙන හිස් වැස්මක් දාගෙන එයාගේ වල ඇතුළට වෙලා කාලය ගත කරනවා. වහින දවස් වලට නම් එයා වෙනම ආවරණයක් සහිත තැනකට යනවා. හාජි කොයිතරම් අපිරිසිදු වුණත් එයාගේ පෙනුම ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙනවා. කුඩා කණ්ණාඩි කැබැල්ලක් එයා ළඟ තියාගෙන ඉන්නේ. කොණ්ඩේ රැවුල වැඩි වුණ වෙලාවට එයා පත්තු කරගන්න ගිනි ගොඩේ ගිනි පන්දමක් අකරගෙන වැඩි කොටස කොණ්ඩේ පුළුස්සා දමනවා. දිනක් තරුණ ළමයි පිරිසක් හාජිව හොයාගෙන ආවා. ඒ විශේෂ යෝජනාවක් අරගෙන එයාට නාන්න පිරිසිදු වෙන්න හොඳ අවස්ථාවක් හදලා දෙන්න. ඒත් මේ මිනිස්සයා එතනින් හෙමින් සීරුවේ පලා ගියා කියලා සඳහන් වෙනවා. සමහර ඉරාණ මාධ්‍ය වාර්තා කරන අනුව නම් හාජි තරුණ කාලේ දැඩි දුක්ඛිත තත්වයකට මුහුණ දෙන්න ඇති කියලා කියනවා. ඒ නිසා එයා මේ වගේ ජීවිතයක් ගත කරනවා ඇති කියලා විශ්වාස කරනවා. නමුත් හාජි ගැන ගොඩක් තොරතුරු එයාගේ ජීවිත කතාව වගේ ගොඩක් තොරතුරු වාර්තා වෙන්නේ නැත්තරම්. කොහොම වුණත් හාජි කෙතරම් අපිරිසිදු වුණත් එයාගේ සෞඛ්‍ය ගැන එයා හිතනවා. ඒ නිසාම දිනකට ලීටර 5ක් පමණ ජලය පානය කරනවා කියලා තමයි පහදාහන් වෙන්නේ. කොහොම වුණත් එයා ඒ වතුර බොන්නේ භාවිත කරන්නේ ඉතා අපිරිසිදු තෙල් දමන කුඩා බෝලයක්. හාජි කිසිම අවස්ථාවක පිරිසිදු කෑමද අපිරිසිදු කෑමද කියලා හොයලා බලන්නේ නැහැ කියලාත් සඳහන් වෙනවා. හාජිට ලෝකය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. එයා ගණන් ගන්නේ නැහැ දේශපාලඥයන්වත් අනිත් කිසිම දෙයක්වත්. හරිම නිදහස් ජීවිතයක් එයා ගෙවනවා. හාජිට කිසිම ආකාරයක දුක් වෙන්න හේතුවක් නැහැ. මොකද එයාට නැති වෙන්න කිසිම දෙයක් නැති නිසා. හාජිට කිසිදු මානසික ආබාධයක් හෝ වෙනත් කිසිදු ආකාරයක රෝගයක් නැති බවයි තවදුරටත් සඳහන් වෙන්නේ. ඒත් එයා ගොඩක් හැඟීම් බර වෙනවා. එයාගේ පහුගිය අතීතයේ එයා ජීවත් වුණු විදිහ මතක් කරනකොට අඳුර වැටුනහම එයා ගඩොල් කැට කීපයක් හිතේ තියාගෙන එයාගේ වල ඇතුලේ නිදා ගන්නවා. හාජි එයා ජීවත් වෙන දෙහක් ගමේ හරිම සරල ජීවිතයක් ගත කරනවා. ඉතින් එයා කොයිතරම් අපිරිසිදු ජීවිතයක් ගත කරත් එයාගේ ජීවිතය ඇත්තටම සුන්දර ඇති නේද? තරු පිරුණු අහසක් දිහා බලාගෙන හුදකලාව ජීවත් වෙන එක. ඒ වගේම කියන්න ඕනේ එයා මේ වார்த்தාවක් තියලා තියෙන්නේ ඒ කලින් ඉන්දියානු ජාතිකයෙක් වුණ කාලිෂ් සිං වසර 38ක් තිස්සේ නාන්නේ නැතුව පිරිසිදු වෙන්නේ නැතුව ඉඳලා තිබ්බ වார்த்தාවයි. හාජි අවුරුදු 60ක් තිස්සේ පිරිසිදු වෙලා නැහැ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.